නවසීලන්තයේ ශ්‍රී ලංකන් ස්පුවත්පත වෙනුවෙන් අද දින අපගේ කතාබහට එකතු වන්නේ විද්‍යාඥයෙක් නව නිර්මාණකරුවෙක් මෙන්ම මහාචාර්යවරයෙක්. මේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදියට සේවය කරන සුරංගනානායක්කාර මහතා. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන් සචින්ත. ඔබේ ගම්පලාවට අධ්‍යාපන ලැබුවේ කොහෙද කියන තොරතුරු දැනගනිමින් අපි අපේ කතාබහට ප්‍රවේශයක් ගනිමු. මම ලංකාවේ ඉපදුනේ පිළියන්දල. ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මම කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමයි ඇඩ්වාන්ස් ලෙවල් කළේ. ඊට පස්සේ මම සිංගප්පූරුවට ගියා මගේ බැචලර්ස් ඩිග්‍රී එක කරන්න. මගේ බැචලර්ස් එකයි PhD එකයි දෙකම සිංගප්පූරුවල. ඊට පස්සේ මම පෝස්ට් ડોක්ටරේට් එකක් කළා MIT වල ඇමරිකාවේ බොස්ටන් නගරේ. ඊට පස්සේ මම නැවතත් සිංගප්පූරුවට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට කලින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට මූව් කළා. ඔබ උසස් අධ්‍යාපනයට නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්නේ සිංගප්පූරුවට. මේ රට සංස්කෘතිය, කෑම බීම, භාෂාව මේ හැම දෙයකින්ම අපේ ලංකාවට වඩා වෙනස් රටක්. එතකොට ශිෂ්‍යෙක් විදිහට මේ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද? ඔව් ඒක ඇත්තටම එවලේ දැන් මම ඇඩ්වාන්ස් ලෙවල් කළාට පස්සේ choices දෙකක් තිබා මට. මට මම සිංගප්පූරු ගිය ලංකා යුනිවර්සිටි යන්න බැරි නිසා නෙමෙයි, මට ඇඩ්වාන්ස් ලෙවල් වල රිසල්ට්ස් අනුව ලංකාවේ ඕනම යුනිවර්සිටියකට යන්න පුළුවන්කම තිබුණා. විශේෂයෙන්ම මොරටුවට යන්න තිබුණා. ගෙදර ගාවමයි තිබ්බෙත් ඇත්තටම විනාඩි 10ක් විතර දුර. ඒක තමයි ලේසි ඔප්ෂන් එක තිබ්බේ. හැබැයි මම රට ගියේ මගේ ලොง ටර්ම් ගෝල් එකට, ඒ කියන්නේ කවදා හරි විද්‍යාඥයෙක් මහාචාර්යෙක් වෙනවා කියන එකට. මට හිතුණා එහෙම ගන්න එක ඉක්මන් කියලා. හැබැයි මම දැනගෙන හිටියා එහෙම රට ගිහිල් ඉගෙන ගන්න එක ලේසි නෑ, ඒක අමාරු choice එක. මොකද ඔයා කිව්වාගේ පිටරටකට ගිහාම භාෂාව ප්‍රශ්නයක්, ඒ වැඩ කරන කල්චර් එක වෙනස්, කවුරු යාළුවෝ නෑ දෑයෝ අලුතෙන් හදාගන්න ඕනේ, ඔය ප්‍රශ්න ඔක්කොම තිබ්බ. හැබැයි අර ගෝල් එක තිබ්බ නිසා තිබ්බ පොඩි කමිට්මන්ට් එකකුයි එනර්ජි එකකුයි එතන. ඒක අර කොහොමද ඒක ගොඩ දැම්මේ කිව්වොත් එහෙම මං කියන්නේ එතන දෙක තුනක් උනා. එකක් තමයි අතෑරියේ නෑ, අතාරින්න හිතෙන වෙලාවල් තිබුණා. ඒ කියන්නේ සමහරවිට ඉංග්‍රීසි තේරෙන්නේ නැතිකොට, සල්ලි නැතිකොට ආයි අතෑරලා දාන්න හිතුණා. එතෙන්දී එක පැත්තක් ගෙදරින් එහෙම තිබ්බ සපෝට් එකත් වැදගත්. මට ඒ වරක් මතකයි, දැන් නම් ඇති ආයි ගෙදර ඇවිල්ලා කටුබැද යනවා ගුහා. අම්මා එක පාරක් කිව්වා වැඩක් නෑ, දැන් ඒ කටුබැද ඇප්ලිකේෂන් එක මම පුච්චලා ඉසික් කළයි කියලා. ඒතකොට ඒ අනිත් ඔප්ෂන් එක නෑ කිව්වහමත් තව මේ වෙන කරන්න දෙන්නේ නැත්නම් ඔප්ෂන් එක තියෙනවා නම් ඒක මීට වඩා හොඳයි එහෙම හිතෙනවා. ඒ ගෙදරින් ආපු සපෝට් එක. ඊට පස්සේ මගේ කසින් අයියා කෙනෙක් හිටියා සිංගප්පූරුවේ. ඒතර ඒගොල්ලන්ගේ ගෙදර ගිහිල්ලා කතා බහ කරලා ඉන්න chance එකක් තිබුණා. ඊට පස්සේ ලංකාවේ තව ළමයි ටිකක් යාළුවෝ ටිකක් හදාගත්තා. ඒ අතරේ කොහොම හරි අර හැමදෙස්සෙම ඔළුවේ තියාගත්තා මං ආවේ ඇයි කාරණේ කියන එක හැමදෙස්සෙම මතක තියාගත්තා. ඒක අමතක වෙන්න ඉඩ තිබ්බේ නැහැ. ඊට පස්සේ වැඩ කළා රිසල්ට්ස් එනකොට, එක එක ඔපචුනිටිස් හැදෙනකොට, යාළුව හැදෙනකොට හැමින්ම ඒක අර මුලින් තිබ්බ හෝම්සික් එක මුලින් තිබ්බ අමාරු ගතිය නැතිලා ගියා. එන්න ඒක ලේසි වෙන්න පටන් ගත්තා. එහෙම ඒක එක දවසකින් දෙකකින් නෙමෙයි, මං කියන්නේ අවුරුද්දක් දෙකක් යනකොට වැඩේ ලේසි වෙනවා. එතන ඉඳන් ඒක දිගටම ලේසි වෙවි තමයි ගියා. අනිත් එක මං ඔය පටන් ගනිද්දි මට ඇත්තටම චාන්ස් එක තිබුණා ඇමරිකාව යන්න. මට ස්කෝලර්ෂිප් එකක් වගේ සෙට් වුණා සෙන්ට් ලූයිස් යුනිවර්සිටි ඔෆ් සෙන්ට් ලූයිස් කියන එකෙන්. මං එතකොටත් ඔය පිට ලංකාවෙන් යන්න ඕන කියලා හිතුවා. හැබැයි යන එක මං හිතුවා සිංගප්පූරුවේ යන සිංගප්පූරුවේ රටකට යන එක හොඳයි කියලා. හේතු දෙකකට, එකක් ඒක ලංකාවට ළඟයි, එතකොට මට හදිසි එන්න යන්නත් පුළුවන්. ඇමරිකාව වගේ ගියනම් කාලෙකට එන්න වෙන්නේ නැහැ අවුරුදු ගානකට. මෙතන මං ගිහිල්ලා මුල මාස 6න් අටිනුත් ලංකාවට ආව, ගානත් අඩුයි, එන්නත් පුළුවන්. අනිත් එක වියදම ගතින් බැලුවත් වෙන රටවල් වලට යනවට වඩා වියදම අඩුයි ඉන්න සාපේක්ෂව. තුන්වෙනි එක තමයි මේ සිංගප්පූරුවේ ඒ දවස්වල විශ්වවිද්‍යාලෙන් ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ නැතත් යන ටියුෂන් ෆී එකයි ඉන්න කන්න බොන්න වියදම ඔක්කොම ලෝන් එකක් විදියට දුන්නා. ඒතකොට අපිට මෙච්චර ගොඩක් සල්ලි තිබ්බේ නැහැ. ඒත් දැන් අර ඇෂුරන්ස් එක තියෙන හින්දා ඒකත් හොඳයි. ඇමරිකාව වගේ ගිහිල්ලා මට 180ක ස්කෝලර්ෂිප් එකක් හම්බුණත් තව ඩොලර් 10000 දෙන්න ඕන. සිංගප්පූරුව ගියාම
මට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා ඇත්තටම හැබැයි ඩිසිෂන් එක ගණිත කන්ෆර්ම් වෙලා තිබ්බේ නැහැ එවලේ හම්බුන් නැතත් මට කිසි ප්‍රශ්නයක් නැහැ යන ටියුෂන් ෆී 100% ඊට පස්සේ ඉන්න ගන්න බොන්න වියදමයි ඔක්කොම ලෝන් එකක් විදියට දෙනවා පසුගාලිනව කියන ඔය කාරණා හින්දා අර එතන ගිය රටත් බලපෑව මට නම් මං සමහරලාට ඕක වෙන රටකට ගියා නම් දමල ගහලා එන්නත් තිබ්බා සිංගප්පූ ළඟ නිසායි වියදම අඩු නිසායි අර ෆයිනෑන්ෂල් ඇෂුරන්ස් එකයි ගෙදෙට්ට ළඟයි ටයිම් ඩිෆරන්ස් එකත් පැය දෙකමාරයි ඔය ඔක්කොමත් එක්ක ඇත්තටම මේ ටිකක් කල්යද්දී ලංකාවෙම ඉන්නවා කියලා තමයි හිතුනේ මේ ඊට පස්සේ හැම ලංකාවේ හැම වැඩකටම දාන ගෙදරකට මල ගෙදරකට පවා එන්න පුළුවන් මොකද සමහරවිට මගේ යාළුවෝ ඈත ඉන්න කුරුණෑගල නුවර වගේ යාළුවෝ කොළඹ එන වෙලාවට මමත් ලංකාවට එන ඒ චොයිස් එක තමයි අනිත් බලපාව දැන් කොයි රටටද ෆස්ට් ස්ටෙප් එක තිබෙන්නේ කියලා ඒක හොරා ගැනීම ගැන හිතට එනවා ඔව් ඒක මම හිතන්නේ එතනින් තමයි ඒක ගිය හින්දා අර මට ලේසියෙන් ලංකාවෙන් ඇඩැප්ට් වෙන්න පුළුවන් වුණා මොකද ඒෂියන් කල්චර් එකක් තිබුණා අර කීප කාරණා ඔක්කොමත් එක්ක ඒකට හුරු වුණාට පස්සේ මම අන්ඩර්ග්‍රැජුවට් කාලේදී එංගලන්තෙ ගිහිල්ලා මාස 6ක් හිටියා ඊට පස්සේ ග්‍රැජුවට් කාලේදී කැලිෆෝනියාවේ මාස 8ක් හිටියා ඊට පස්සේ ග්‍රැජුවට් ලා ඉවරලා බොස්තන් වල අවුරුදු එකමාරක් හිටියා එතකොට සිංගප්පූරේ ඉඳන් අතෙන්ට යනකොට ජම්ප් එක අඩුයි එතකොට සිංගප්පූර විදිහට පොඩ්ඩක් හැදිලා ඊට පස්සේ එතකොට කරන්සි ඩීල් කරන්නේ සිංගප්පූර ඩොලර් වලින් සිංගප්පූර ඩොලර් එකෙන් US ඩොලර් කරනවා 1.5 ලංකාවෙන් දැන් ගියොත් වෙනම ස්කේල් එකන්නේ ඒ ඔක්කොමත් එක්ක ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවෙ ඇවිල්ලා මාස 3ක් විතර හිටියා ඒ අර අතනින් ෆස්ට් ස්ටෙප් එක හදාගත්තට පස්සේ එතන ඉඳන් ඕන තරම් ලොන්ච් කරන්න පුළුවන් ඒ මං හිතන්නේ ඒ චොයිස් එක සෑහෙන්න බලපෑවා කියලා සිංගප්පූර ඔබේ කතාවෙහිදී කියන විදිහට තමයි මේ ඉංග්‍රීසි භාෂාවක් යම් අභියෝගයක් වුණා කියන හැබැයි ඔබ අධ්‍යාපන කටයුතු දෙකම සාර්ථකව නිමු කරන විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබෙන රටවල මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරා කොහොමද මේ අභියෝගය ඉතාමත්ම විශිෂ්ටාන්තකින් ජයගන්නේ මොකද හුඟක් ළමයි සමහර වෙලාවට අධ්‍යාපන ආකාරයට කියන්න හිතෙනවා මෙතන මට මේ භාෂාව ගන්න මම හිතන්නේ දැන් ලංකාවේ ජෙනරලි ළමයි ගත්තම සාපේක්ෂව දක්ෂ ළමයි ඉන්නේ. සමහරවිට ඉංග්‍රීසි වලට තියෙන එක්ස්පෝෂර් එක කතා කරන එක අඩුයි. මොකද ඉස්කෝලේදී අපි පුරුදු වෙලා තියෙන විභාග කොට දාන්න. ඒතොර අපේ විභාග සිස්ටම් එකේ ශිෂ්‍යත්වයේද ඕ ලෙවල් දී ලෙවල්ද කොට දාන්න ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. ඒතොර ඒක ප්‍රයොරිටි ගන්න නෙමෙයි. ඒ නිසා තමයි අතපසු වෙන්නේ නැතුව ඉංග්‍රීසි බැරි නිසා නෙමෙයි. ඉංග්‍රීසි කරගන්න ඌමනාවක් නැහැ. ඊට වඩා වෙලාව දාන්න ඊට වඩා තරංකාරී දේවල් තියෙනවා. ඒ හින්දා ඒක අතෑරලා යන ඔටෝමැටික්. හැබැයි ළමයි දක්ෂ නිසා උමනාව තියෙනවා නම් අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කල්පනා කළා මම ඇත්තටම යනකොට රාජකීය විද්‍යාලට ගියත් අපි ફોකස් කරලා හිටියේ A level ගියාම කොහොමද ඒ තුනක් ගන්නෙ? කොහොමද island rank එක ගන්නෙ? ඕවා තමයි. ඒක ඉංග්‍රීසි අදාළම නැහැ. දැන් අර හෙට ගියාම තේරුණා කතා කරගන්න බැරුව මුකුත් කරගන්න බෑ කියලා. හැබැයි අර අපිට ඒ අර විභාගෙම ගොඩ දාලා ඒ දක්ෂතාවය තියෙන නිසා ඕක ලේසියෙන් කරන්න පුළුවන් මම නම් කලේ මම කල්පනා කළා මේක කරන්න මුලින්ම පොඩි එෆර්ට් එකක් දාන එක විතරයි තියෙන්නේ කියලා අපිට මැත්ස් ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ගොඩ දැම්ම නම් ඉංග්‍රීසි එච්චරම ලොකු මේකක් නෙමෙයි කියලා මම කලේ ලෙක්චර්ස් වලට ගිහිල්ලා හැම ලෙක්චර් එකම රෙකෝඩ් කරගන්නවා රෙකෝඩ් කරගෙන ආවා ඒතර අඩු ආනේ කියපු දේ තියෙනවානේ ඕකේ ඊට පස්සේ අහගෙන සිංහල ඉංග්‍රීසි පරිවර්තන කරන ඔය ඩික්ෂනරිස් උයි ග්ලොසරිස් උයි තිබ්බා ඕවෙන් සිංහලෙන් ලියාගෙන එහෙම වෙන කරනකොට ඒකෙන් ඒක පොඩි භාෂාවක් විතරනේ ඒක ඔය නිකන් අපි හිතමු ක්වොන්ටම් ෆිසික්ස් වගේ හිතා ගන්න බැරි සබ්ජෙක්ට් එකක් නෙමෙයිනේ ඔක පොඩ්ඩක් කරනකොට මාස දෙක තුනක් මාස හයක් අවුරුද්දක් කරනකොට පොඩ්ඩක් පැටර්න් එක තේරිලා දැන් කියන දේවල් වැඩිපුර තේරෙනවා පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් ප්‍රැක්ටිස් එක තමයි මට හිතෙන්නේ භාෂාව නිකන් හරියට අලුතෙන් ක්‍රීඩාවක් ඉගෙන ගන්නවා අලුතෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්නවා වගේ වැඩක් ඒක පුළුවන් කරගන්න උනන්දුවයි අර රෙගියුලර් ප්‍රැක්ටිස් එක තමයි ඕනේ. ඕක දැන් ලංකාවේ ළමයින්ට නැත්තේ කරන්න බැරි කම නිසා නෙමෙයි. සිස්ටම් එකේ එහෙම කරන්න ඌමනාවක් හදලා නැහැ. මොකද සාමාන්‍යලට ඔයා ඉංග්‍රීසි කරන්න ඉස්කෝලේදී කාලේදී වෙලාවෙ වියදම් කළා අර සබ්ජෙක්ට් මැටර් මිස් වුණොත් එහෙම ඔයාගේ chances නැති වෙනවා. ඊට වඩා ලේසි අර සබ්ජෙක්ට් එක ගොඩ දාලා පස්සේ ඉගෙන ගන්න එක. ඒක ඉතින් දැන් ඔය මම ගොඩ දාගත්තේ දැන් ඔක දැන් සිස්ටම් එකක් විදියට කරනවා නම් මම හිතන්නේ එකක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඉස්කෝලේ ඉඳන්ම මේ දැන් ඉංග්‍රීසි ඔප්ෂන් එක තියෙනවා නමුත් ඒක ටිකක් කොයිටවත් වඩා කම්පල්සරි කරලා නම් ළමයින්ට මාර වටිනාකමක් එනවා ලංකාවේ ඉඳි තේරෙන්නේ නැහැ එළියට ගියාම මේක තේරෙනවා ඒක එකක් දෙක අපි ඒවට ළමයින්ට සපෝට් කරන්න සපෝට් සිස්ටම්ස් හදන්න ඕනේ මම දැන්
මම එකක් හැදුවා මන් දිහා බැලලා ඇයි අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්තේ කියලා අනිත් අර සිස්ටම් එකේ තිබෙන නැති එක අමතරව හේතුව තමයි මිනිස්සු hina වෙනවා මොකක් හරි කරලා වැරදුනොත් එහෙම ඔන්න වාචනයක් වැරදියට උච්චාරණය කළොත් පටල ගත්තොත් hina වෙනවා ඒ hina වෙන විදිහට ඇත්තටම ඉංග්‍රීසි බෑ හැබැයි hina වෙන්න තමයි ඉන්නේ එතකොට කතා කරන්න බයයි කතා කරන්න බයයි වරදිනවා වැඩි ඇත්තටම මේක අර පොඩි මයින්ඩ් සෙට් එකක් කියන්නේ අපි මව් භාෂාව කතා කරන්න බැරි නන්නේ ලැජ්ජ වෙන්න ඕනේ වෙනවා उपरी මගේ ඒ කතා කරපු ඕඩියෝ ක්ලිප් එක ටීචර් කෙනෙක්ට යවන්න පුළුවන් ඒ ටීචර් දන්නේ නැහැ මං කවුද කියලා ඒ ටීචර් මට පර්සනලයිස් ෆීඩ්බැක් එකක් වෙනවා ආ ඔයාගේ මෙතන හදාගන්න අතන හදාගන්න කියලා ගියවෘත ලොන්ච් කළේ දැන් එහෙම අපි ලොකෝට මාකටිං අනම්මනම් මොනවත් කළේ නැහැ දැන් 70000ක් විතර ඒක යූස් කරනවා හොඳයි මම කරපු ස්ට්‍රැටජිස් ටික තමයි අර වගේ මේක කර දැම්මේ තව ගොඩාක් ඕඩියන්ස් එකකට දෙන්න කියන එක කරාට ගිහිල්ලා කතා කරන්න බෑ එතකොට දැන් අපි මේ කතා කරේ ආවේ විදේශ ගත අධ්‍යාපනයෙන් අභියෝග ගැන මේක දශක දෙකකට විතර පෙර තත්ත්වයක. හැබැයි වර්තමානයේදී අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන දරුවන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ මේක සමාන තත්ත්වයකට නැත්නම් ඒ වෙනකොට දැන් 2030 වෙනකොට මේ දරුවන්ට මුහුණ දෙන්න අභියෝග වෙනස් කරලා තියෙනවා. ඔබ මොකද තාමත් උසස් අධ්‍යාපනයේදී ශිෂ්‍යයන් එක්ක වැඩ කරන මහාචාර්ය වෙනස් විදිහට මේ ඔබ පටන් ගත්ත තැනයි දැන් සත්‍යය අතර මොනවද වෙනසක් තියෙනවා මම හිතන්නේ දැන් ওই ලෝකයේ අලුත් තාක්ෂණයයි ඉගෙන ගන්න විදිහයි වෙනස් වෙන ඒවත් එක්ක දැන් ඇත්තටම සබ්ජෙක්ට් එකේ තියරිටිකල් පාර්ට් එක මතක තියාගන්න කියලා දන්නවා කියන එක ඉච්චර ලොකු ස්කිල් එකක් නෙමෙයි දැන් ඇත්තටම ස්කිල් එක වෙලා තියෙන්නේ ඉගෙන ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ කියන්නේ පළවෙනි එකම මං දෙයක් දන්නවද නැද්ද කියලා හරියට self judge කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම judge කරගත්තට පස්සේ මං දන්නේ නැති දේ දැනගන්නේ කොහොමද කියලා ඒක එහෙම ඒ දෙක කරගන්න පුළුවන් නම් information ඕන තරම් තියෙනවා. information internet එකේ open courses ද lectures ද හැමදේම ඕන තරම් materials තියෙනවා. අර අපි දැන් උගන්නන ප්‍රොෆෙසර්ස්ලා විදිහට අපේ රෝල් එකක් වෙනස්ලා තියෙන්නේ අපි කියා දෙන්නේ දැන් ගොඩක් වෙලාවට අර ඉගෙන මේ සබ්ජෙක්ට් ඉගෙන ගන්න එකේ වැදගත්කමයි ඉගෙන ගන්නේ කොහොමද කියලා. මොකද මැටීරියල් ඕන තරම් තියෙනවා මැටීරියල්ස් එක රිපීට් කළ වැඩක් නැහැ. ඒවා ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියෙනවා. දැන් ඒ නිසා මේ කාලේ ලංකාව හිටියත් පිටරට ගියත් පළවෙනිම දේ තමයි අර පිටරට ගියාම ලැබෙන ප්‍රධාන දේ තමයි මැටීරියල් නෙමෙයි ඒ තියෙන සෙටප් එකේ තියෙන එක්ස්පෝෂර් එක. එතකොට ඒ choice එක කරන්න ඕනේ මම දැන් මේ රටට යනවා කියලා හිතුවොත් එහෙම ඒ රටේ මැටීරියල්ස් ටික නම් ඔයක ඔන්ලයින් බලා ගන්නත් පුළුවන්. එතකොට ඩිසයිඩ් කරන්න ඕනේ මොන රටටද යන්නේ කියන එක ඒ මගේ අදාළ ගෝල් එකට හරියන එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක ඒ කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක ඔය ටික තියනවාද කියලා. එතකොට අනිත් එක තමයි ගොඩක් දේවල් ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරන්න පුළුවන් ගොඩක් දේවල් ඉස්සර විදිහට කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට MIT එකටම යන්න ඕනේ MIT level material access කරන්න දැන් open course ව්‍යා තියෙනවා MIT edX වගේ කියලා. අර MIT ළමෙක්ට හම්බෙන මේ material ටික හම්බෙනවා. හම්බෙන්නේ නැත්තේ ඒ face to face ඒ ළමයි ගොඩේ ඉන්න ඒ community එකේ තියෙන exposure එක. ඒතොර ඒ පිටරට කර යනවා නම් යන්න ඕනේ ඒ කෑල්ල උමනා නම් විතරයි නැතුව නිකන් සබ්ජෙක්ට් මැටර් එක නගින ගන්න ඕනේ ඒක ලංකාවේ ඉඳගෙනත් ඒ විදිහටම කරන්න පුළුවන් අර අනිත් කාරණා එක්ස්පෝෂර් එක පිටරට රස්සාවක් කරන්න නැත්නම් පිටරට මයිග්‍රේට් කරන වගේ ඔය වගේ ඒව දිහා බැලලා ඒවට හරියන choice එක ගන්නවා මිසක්ක මේ ඉගෙන ගන්න මැටීරියල් බැලලා කොහේද හොඳ මැටීරියල් උගන්වන්න කියන එක දැන් relevant නෑ ඇත්තට මොකද මැටීරියල්ස් ඔක්කොම available online ඔබ හිතන විදිහට පරිගණක හා තාක්ෂණික අංශයෙන් ඵලදායි අධ්‍යාපනයක් එහෙමත් නැත්නම් කියනවා නම් best knowledge එකක් ලබා ගන්න කොහොමද? ඇත්තටම විශේෂයෙන්ම මේ IT computer science ඒ පැත්තේ ඉන්ඩස්ට්‍රි එක
එකේ ජොබ් එකක් කරනවා නම් ඉන්ඩස්ට්‍රි එකට ඇත්තටම ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඔයාට කොහෙද සර්ටිෆිකේට් එක තියෙන්නේ කියලා. එතන බලන්නේ ඔයාට ඇත්තටම වැඩේ පුළුවන්ද කියලා. ඒකට හොඳ එක්සැම්පල් දෙන මම මේ ලංකාවේම දිගට වැඩ කරන මල්ලි කෙනෙක් ඉන්නවා. එයා එයාට කිසිම සර්ටිෆිකේට් එකක් නැහැ. එයා ඇත්තටම සර්ටිෆිකේට් එකක් නැති ගන්න බැරි කම හින්දානේ මේ එයා ඕ ලෙවල් වලට ඔක්කොට මේ අරගෙන ඒ ලෙවල් උත් කළා නම් ඔක්කොට මේ ගන්නවා. මග අතහැරලා තනියම ඉගෙනගෙන තනියම ඉගෙනගෙන එයා මට හම් වෙද්දී ඇමරිකාවේ සොෆ්ට්වෙයාර් කම්පැනි එක සොෆ්ට්වෙයාර් ලීඩ්. ඊට පස්සේ මායිත් එක්ක වැඩ කරනවා. දැන් එයා නවසීලන්තේ කම්පැනි එකකින් සොෆ්ට්වෙයාර් ලීඩ් ගත්තා. හැබැයි එයා ලංකාවේ ඉඳන් වැඩ කරන්නේ. ඒකට ප්‍රධාන හේතුව හරියට වැඩේ දන්න. ඕක එයා විතරක් නෙමෙයි, තව ගොඩක් කට්ටිය ලංකාවේ ඉන්න ඔය ඕක තියලාගෙන. මං කියන්නේ මේ පරිගණක පැත්තෙන් අපේ වශයෙන් වලින් කරන වැඩකාරයෙක් වෙන්න ඕන තරම් මැටීරියල්ස් තියෙනවා ඉගෙන ගන්න. හම්බ කරන්න තෝන් තරම් ක්‍රම තියෙනවා. ඔය ෆ්‍රීලාන්සින් ජොබ්ස් තියෙනවා. ඊට පස්සේ IT ඉන්ඩස්ට්‍රි එකේ වමද මේ දවස්වල ගොඩාක් ඔය ලීඩ්ස්ලත් එක්ක කතා කරගෙන ඉන්නවා. හරි හැකියාව තියෙනවා නම් ඕන වෙලාවක ජොබ් එකක් තියෙනවා. උදාහරණයක් විදියට මට එක එක මල්ලි කෙනෙක් කිව්වා එක එක්තරා අවුරුද්දක ඒගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයට ඒක තමයි කියන්නේ රෙපියුටේෂන් තියෙන හොඳටම වැඩ පුළුවන් කට්ටිය ඉන්නේ කියලා ලංකාවේ ප්‍රසිද්ධ සොෆ්ට්වෙයාර් ආයතනයකින් බැච් එකේ ඔක්කොටම ඔෆර් ලෙටර්ස් ප්‍රින්ට් කරන්ලු ආවේ මේකට. ඒ කියන්නේ අර හොඳට වැඩ පුළුවන් කියන එක තමයි එස්ටැබ්ලිෂ් කරන්න ඉන්ඩස්ට්‍රියට අදාළ නැහැ. වාට සර්ටිෆිකේට් එකක් තියෙනවද නැද්ද කියලා ඉගෙන ගන්න IT පැත්තෙන් ඉගෙන ගන්න නම් මේ දවස්වල ඇත්තටම හොඳම වැඩේ තමන් මොන ඩිග්‍රියක් කළාද. සමහරක් කරලා තමන් ෆිසිකල් සයන්ස් ඩිග්‍රියක් කරන්න පුළුවන්, ඉංජිනේරින් ඩිග්‍රියක් කරන්න පුළුවන්. සයිඩ් එකෙන් හොඳටම හෑන්ඩ්ස් ඔන් වැඩකාරයෙක් වෙන්න මැටීරියල්ස් ඕන තරම් තියෙනවා ඔන්ලයින්. මේ ඒක තමයි හොඳම වැඩේ. අර තමන්ගේ ඉන්ටර්වියු එකට යනකොට තමන්ගේ පෝට්ෆෝලියෝ එක තමන්ගේ කෝඩ් කරන්නේ Git එකේ නම් Git repo එක වගේ අරන් ගියාම ඉන්ටර්වියු එකේදී I ප්‍රූව් කරන්න දෙන්නේ නැහැ. ඔයාගේ වැඩ ටික එතන තියෙනවා. ඒක තමයි මේ ඒ ලයින් එකකින් යනවා නම් මං කියන්නේ ජොබ් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න බලාගෙන IT කැරියර් එකක් හදාගෙන ඒක උඩට යන්න තියෙනවා නම් ඔය හොඳටම හෑන්ඩ්ස් ඔන් වැඩකාරයෙක් වෙන්න ඕනේ. දෙවෙනි කාරණේ ඉන්ඩස්ට්‍රි එකෙන් නැහැ. කියන්නේ ඒ කරන ගමන් තමන්ගේ කමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් බිහේවියර් එක හදා ගන්න ඕනේ. මොකද හොඳට වැඩ පුළුවන් නම් පොඩ්ඩක් කතා බහ කරන්න පුළුවන් නම් හරියට මිනිස්සුත් එක්ක, ක්ලයන්ට්ස්ලත් එක්ක, ඔෆිස් එකේ බොස්ලත් එක්ක. එතකොට වැඩකාරයව කඩාගෙන කඩුකාරය ගියා ඒව නැහැ. වැඩකාරයම මේ ප්‍රසන්ටේෂන් මේ ප්‍රොෆෙෂනල් ඒකත් ඉගෙන ගත්තාම ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ මාර දුරක් යන්න පුළුවන්. ඒකට යුනිවර්සිටි යන්න ඕනේ නැහැ. ඒක තමන්ටම self invest කරලා කරගන්න පුළුවන් වෙනවා. ප්‍රවේශයේදී ඔබව හඳුන්වා දුන්න වගේම ඔබ මහාචාර්යවරයෙක්ට අමතරව විද්‍යාඥයෙක් වගේම නව නිර්මාණකරුවෙක්ද වෙනවා. මොනවද ඔබගේ නව නිර්මාණ? අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. ඔය හැම නව නිර්මාණයකටම බෑග්ග්‍රවුන්ඩ් එකත් අර ඉස්සෙල්ලා කියපු ඒවා වලින් තමයි ආවේ. මං සිංගප්පූරු ගිහිල්ලා මට කම්පියුටර් යූස් කරන්න බෑ. එතකොට කම්පියුටර් එකේ කීපෑඩ් එක අර කීස් හොයලා එහෙම ටයිප් කරද්දී ඒක මං දැක්කේ මගේ ප්‍රශ්නයක් විදිහට නෙමෙයි, තාක්ෂණික ප්‍රශ්නයක්. ඒ කියන්නේ මං කල්පනා කළා අපි සාමාන්‍යයෙන් පෑනක් අරන් ලියනවා වගේ, නැත්නම් පොතක් අරන් තව කෙනෙක් දෙනවා වගේ මේ ඩිජිටල් දේවල් කරන්න බෑ. ඩිජිටල් දේවල් කරන්න මං කීබෝඩ් එකේ ටච් ටයිපින් ඉගෙන ගන්න ඕනේ, නැත්නම් ඊමේල්, ඩ්‍රොප්බොක්ස් ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ මගේ ප්‍රොබ්ලම් එක විසඳන්න ගිහිල්ලා තමයි නව නිර්මාණ කරන්න පටන් ගත්තේ. ඒ ප්‍රොබ්ලම් එක තමයි අපි විසඳන්න හදන. මේ ඇයි අපි තාක්ෂණයත් එක්ක එකතු වෙන්න අලුතෙන්ම දේවල් ඉගෙන ගන්න? ඇයි අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි කරන දේවල් තාක්ෂණයට ඒ විදිහටම පාවිච්චි කරන්න බැරි? කියන්නේ තාක්ෂණය ඔච්චර හොඳ නම් අපි ඉගෙන ගන්න ඕනේ. තාක්ෂණය අපි ඉගෙනගෙන අපිට සපෝට් කරන්න එපා. දැන් මම කරපු එක නව නිර්මාණයක උදාහරණයක් කියන්න. දැන් මට මොනවා හරි යතුරක් හරි පොතක් හරි තව කාර්යයක් දෙන්න ඕන නම් ඕක අපි වලලා තින්නේ ඒක අතින් ගත්ත දුන්නා. හැබැයි තමන්ගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් නැත්තම් ෆයිල් එකක් තව කාටද දෙන්නම්, එහෙම අරගත්ත දෙන්න බෑ. මොකද ඒක අර වගේ අහුවෙන්නේ නැහැ, ටැන්ජිබල් නැහැ. එතකොට තාක්ෂණය දන්නේ නැත්තම්, ඩ්‍රොප් බොක්ස් දන්නේ නැත්තම්, ඊමේල් දන්නේ නැත්තම් හිර වෙනවා. මං කල්පනා කළා එහෙම නෙවෙයි වෙන්න ඕනේ. අර තමන් දන්න එකෙන්ම කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා 2011 මං MIT ඉඳද්දි. මගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ඒක අර අල්ලන්න පුළුවන් එකක් වගේම කෙලින්ම අතට ගත්තා. ඔයාගේ ෆෝන් එක ඇල්ලුවාම ඒක ට්‍රාන්ස් වෙලා යනවා. ඒකට ඒ දවස්වල අපි ස්පාර්ක්ස් කියලා කිව්වා. ඊට පස්සේ ඒක ඇත්තටම Samsung කියන කම්පැනියෙන් අරගෙන ඒගොල්ලෝ ඒක වෙනස් කළා.
ප්‍රෝග්‍රම් එකක් හදුවා දඩටත් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න Samsung Flow කියලා. එකෙන් කරන්නේ ඔයා Samsung smart watch එකක් පාවිච්චි කරනවා නම් ඒකේ පාවිච්චි කරලා එතනින් මොකක් හරි එකක් අරගෙන ඔයාට ෆෝන් එකට drop කරන්න පුළුවන්. එතනින් අරගෙන ඔයාගේ tablet එකට drop කරන්න පුළුවන්. අර වෙනසක් නෑ. ඒතකොට අර physical දේවල් එහෙට මෙහෙට move කරපු එකම තමයි ආයෙ අලුතෙන් ඉගෙන ගන්න දෙයක්. ඔය එක අපි කරපු උදාහරණයක්. තව උදාහරණයක් තමයි අපි ගත්තොත් එහෙම අන්ධ මිනිස්සෙක්. අන්ධ මිනිස්සෙක් ගත්තොත් එහෙම යාට ස්මාර්ට්ෆෝන් එකෙන් වැඩක් නැහැ. මොකද ස්මාර්ට්ෆෝන් එක යා පාවිච්චි කරනවනම් පොඩ්ඩක් බලන් හිටියොත් එහෙම ඕක අරගෙන හරි අමාරුවෙන් පේන්නේ නැහැ නේ අන්ලොක් කරගෙන ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් ඕකෙන් ෆොටෝ එකක් ගහගත්තට පස්සේ ඔන්න රෙකග්නයිස් රෙකග්නිෂන් ඇල්ගොරිතම් එකෙන් රෙකග්නයිස් කරලාගෙනවා මේ ඔබ්ජෙක්ට් එක මේකයි අරගයි කියලා. ඒක හරිම අමාරු වැඩක්. ඒක හෙනටම තීරුම් ගන්න ඕන වැඩක්. ඇන්ඩ් ඒක ඒක හරිම ඒ වෙලා යන වැඩක්. ඊට වඩා හරි ලේසි ආපහු අර අපි අපි පොඩි කාලෙදම පුරුදුලා තියෙන ඉන්ෆෝමේෂන් ඕනනම් පොඩි ළමයි විදියට වැඩිහිටියෝ විදියට අපි කරන්නේ ඇඟිල්ල දික්කලා අහනවා අර මොකද්ද මේ මොකද්ද අතන තියෙන්නේ මොකද්ද. අපි ඒක කල්පනා කරලා ෆෝන් එකෙන් කැමරාව ගලවලා අරගෙන ඒක මුද්දකට දාලා ස්මාර්ට් රින්ග් එකක් හැදුවා. එතකොට අර බ්ලයින්ඩ් මිනිස්සයාට ෆෝන් එක අන්ලොක් කර කර ඒ ගොඩාක් දේවල් කරන් දෙන්නේ. එයාට ඕනේ මේ එයා සුපර් මාකට් එකට මේ මොකද්ද කියලා බලන්න ඕන නම් ඒ ප්‍රොඩක්ට් එක ඇඟිල්ල දික්කලා මේ මොකද්ද කියලා අහනවා. එතකොට අර කැමරාවෙන් ඒ ප්‍රොඩක්ට් එක පේනවා. ඊට පස්සේ යාට ඔඩියෝ වලින් කියනවා ආරයිට් මේක මේක චොකලට් ෆ්ලේවර් එක මේක වැනිලා ෆ්ලේවර් එක. ඔය ඒ තව උදාහරණයක් يعني ඔක්කොම ඔය කරපු දේවල් බේස් වෙලා තියෙන්නේ තාක්ෂණය අපිට ඕන විදිහට හැඩගැහෙන්නේ කොහොමද කියන එක විසඳන්න. එහෙම නැතුව නිකන් තාක්ෂණය හදලා ඕගොල්ලෝ තාක්ෂණය ඉගෙනගෙන යූස් කරන්න කියන එකට නෙමෙයි. ඔය ඒක අපි අනිත් පැත්ත හරවල තමයි ඔක්කොම කරලා තියෙන. දැන් නව නිර්මාණ කියන්නේ තින් මගේ group එකේ 26 දෙනෙක් 28 දෙනෙක් ඉන්නවා. දැන් මේ වෙලාවෙත් projects 10ක් 12ක් කරනවා. හැම අවුරුද්දේම අපි අපි papers අපි කරන නව නිර්මාණ ගැන කියලා research papers 15ක් 20ක් විතර publish කරනවා. ඔය නිකන් උදාහරණ කීපයක් මම කිව්වේ. ඔක්කොම හැබැයි නව නිර්මාණ කරන්නේ අපි මේ නව නිර්මාණයක් කරන්න ඕන කියලා නෙමෙයි. අපිට problem එකක් තියෙනවා. ඒ problem එක විසඳන්න ඇත්තටම solution ගේනවා. ඒ solution වැඩ කරනකොට ඒවා ඉතින් automatically නව නිර්මාණ බවට පත් වෙනවා. මේ නව නිර්මාණ පරිපාටිය එහෙමත් නැත්නම් කියනවා නම් innovation process එක මොන වගේද? ඒකේ ඇත්තටම දැන් මම තේරුම් ගත්ත එක තමයි නව නිර්මාණ කරන්න අලුත් අදහස් වලින් දේවල් කරන්න ඕනේ කියන එක. ඒ අර කවුරක්වත් ඒක අර born gift එකක් නෙමෙයි. ඒක ඒක උගන්නන්න පුළුවන් දෙයක්. ඒ හින්දා ඒක 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 ඇත්තටම හොඳ නිවුස් එකක්. ඕන කෙනෙක්ට පුළුවන් කරන්න. ඒකට අවශ්‍ය වෙන්නේ හරි ඒකට ටීචින් වලට වඩා කෝචින් කිව්වොත් හරි. يعني කාට හරි අපි හිතුවොත් එහෙම ඕනේ කියලා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න හරි කෝච් කෙනෙක් අරගෙන දිගට ප්‍රැක්ටිස් කරලා පුළුවන්. දැන් මේකෙත් එහෙම පුළුවන්. ඒ හින්දා දැන් මේ දැන් ගානක් හදනවා වගේ මම දැන් මේ කියන එක කිව්වට පස්සේ ඕක අද හවසේ ප්‍රැක්ටිස් කරලා හෙට උදේ නව නිර්මාණකාරයෙක් වෙන්නේ නැහැ. හැබැයි මේ process එක ගොඩක් කල් follow කරලා කරන්න පුළුවන්. අපි ඒ වගේ process එක බොහොම සරල කළා. සරල විදිහට හිතන්න ඕකේ කොටස් තියෙන්නේ හතරයි. පළවෙනිම එක තමයි කොහොමද discover කරන්නේ මම මොන මොකද්ද tackle කරන්න ඕන problem එක කියලා හොයාගන්නේ කොහොමද discovery process එක. ඊට පස්සේ ඒ ප්‍රොබ්ලම් එකේ හරියටම ටැකල් කරන්න ඕන තැන ඩිෆයින් කරගන්න ඕනේ. ඩිස්කවර් කරලා ඩිෆයින් කරගන්න ඕනේ. ඊට පස්සේ හරියට ප්‍රමාණ පින් පොයින්ට් කරගත්තා මෙන්න මේක තමයි ප්‍රොබ්ලම් එක. ඊට පස්සේ අපි ඕක ඩිවලොප් කරන්න ඕනේ. එතකොට අපි ක්‍රියේටිව් අයිඩියාස් දිනන මේක විසඳන්න පුළුවන් ක්‍රම 500ක්. ඒ කියන්නේ ඩිවලොප්. ඊට පස්සේ ඒ අයිඩියාස් පොත්වල ලියාගෙන තියලා වැඩක් නැහැ. ඕක ට්‍රයි කරලා බලලා වැඩ කරන්නේ මොකද්ද වැඩ කරන්නේ නැත්තේ මොකද්ද කියලා බලලා ඒ ප්‍රොටෝටයිප් හදාගෙන ඉටරේට් කරගෙන ඒ කියන්නේ ඩිලිවර් කියලා. ඔය අපි ඔය ඉනොවේෂන් ප්‍රොසෙස් එක කැඩුවා ඩිස්කවර් ඩිෆයින් ඩෙවලොප් ඩිලිවර් කියලා 4D අප්‍රෝච් එක කියලා. මම එක්සැම්පල් හතරක් කියන්නම් ඒතකොට ක්ලියර් වෙන්න. දැන් ඩිස්කවර් කරනවා කියන්නේ මොකද්ද වැඩ කරන්න ඕන කියන ප්‍රොබ්ලම් එක. ඒක විදි දෙක කරෙන්න පුළුවන්. එකක් තමයි ඔය මම අර ෆින්ගර් රීඩ් එක කිව්වේ වෙන මිනිහෙක් ප්‍රොබ්ලම් එක ටැකල් කරන්නේ කොහොමද කියලා බලලා ඒකේ තියෙන ප්‍රශ්නේ අඳුර ගන්නවා. ඒ කියන්නේ මගේ ඔය යාළුවෙක් බ්ලයින්ඩ් එක්කෙනෙක් අමාරුවෙන් ෆෝන් එක අරගෙන ඒක හරියට බලන් තියම් තේරෙනවා ආපු මේක මහා කරදරයක් නේ මේක කොහොමද ඇඩ්‍රස් කරන්නේ. ඒ ඩිස්කවර් කරගන්න එක විදියක් හරියට දේවල් බලන් ඉඳලා. අනිත් එක තමයි ඩිස්කවර් කරගන්න විදිය අපි ඇතුලෙන් හිතලා
මම මෙහෙම කළොත් මෙහෙම වෙයි අපි එක්ස්පීරියන්ස් එක ගන්නවා දැන් අර මගේ ඕන් එක්ස්පීරියන්ස් එක කීබෝඩ් එක ගහන්න බැරි එකෙන් බැලුවා ඇයි මේ ඩිජිටල් දේවල් ෆිසිකල් දේවල් වගේ අරගෙන තියන්න බැරි ඒතකොට අපි ඇතුළෙන් හිතලා සොලූෂන් එකක් ගෙනල්ලා ට්‍රයි කරන ඒ ඔය ඩිස්කවර් කරන්න එක්කෝ තමන්ගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ආ මෙහෙම කළොත් මෙහෙම වෙයි කියලා ට්‍රයි කරලා බලන්න ඕනේ එහෙම නැත්නම් මොකක් හරි ස්පෙસિෆික් ඔබ්සර්වේෂන් එකක් දැකලා ආ මේක මට වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ define කියන්නේ මම මේ ලෝකේ වෙනස් කරන්න කොහොමද වගේ ප්‍රශ්න කරලා හරියන්නේ නැහැ මොකද එතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ නැහැ වෙනසක් කළත් ඒ වෙනසෙන් වෙනසක් වුණාද කියලා. ඒතර සමාලාට හැමෝම කියනවා alright මට ඕනේ how to make world a better place. ඒක හොඳ intention එකක්. හැබැයි ඒක හොඳ problem එකක් නෙමෙයි මොකද ඒක තමන්ගේ අර level එකකින් උඩ කියලා මම ලෝකේ හොඳ වෙන දෙයක් කරන්න පුළුවන්. හැබැයි කළාද කියලා check කරගන්න තියෙන්නේ. ඔතන එතකොට goal එක තියෙන්නේ අපි problem එක define කරගන්න ඕනේ. අපේ තියෙන වෙලාව කාලය රිසෝර්සස් සහ ඒකෙන් ඉනවේටිව් සොලූෂන් එන විදියට ඔය මං හැමදෙස්සෙන් පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා මේ 5 3 කීයද කියලා අහුවර වැඩක් නැහැ උත්තරේ කිසිම ඉනවේෂන් දෙයක් නැහැ හැබැයි මොකෙන්ද අට හැදෙන්නේ ඇහුවොත් ඉනවේෂන් එක වැඩි එහෙම නැත්නම් මං එලාම් ක්ලොක් එකක් හදන්නේ කොහොමද ඇහුවොත් ඔක්කොම එලාම් ක්ලොක් එහෙම නැතුව මං වෙලාවට නැගිටින්නේ කොහොමද කියලා ඇහුවොත් එලාම් ක්ලොක් එක එකක් කාවහරි ප්‍රෝග්‍රෑමබල් රොබෝට් කෙනෙක් ඇවිල්ලා තට්ටු කරන එක තව එකක් අර ප්‍රශ්නේ අහන විදිහ ඉතාම වැදගත් අහන්න ඕනේ උත්තර ගොඩක් එන එන විදිහට ඕහින්දා තමයි ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම කියලා තිබ්බේ යාට පැයක් දුන්නොත් එහෙම ප්‍රශ්නයක් හින්දාන්න ප්‍රශ්නේ හරියට ඩිෆයින් කරගන්න මිනිත්තු 55ක් විතර දානවා කියලා අපේ ප්‍රශ්නෙලා තියෙන්නේ ප්‍රශ්නයක් අහුවාම ප්‍රශ්නේ ගැන හිතන්න තු පයිනෝ උත්තර වලට ඒ අර විභාග ක්‍රමයෙන් හදලා තියෙන එක ඉනොවේෂන් ප්‍රොසෙස් එකේ ඉතාම වැදගත් කාරණේ තමයි මුලින්ම ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න ඊට පස්සේ ප්‍රොබ්ලම් එක ගැන සෑහෙන ලාවක් හිතන්න ඕනේ හරියට ඩිෆයින් කරන්න. ඕක කරගත්තට පස්සේ හරියට කරගත්තොත් ඉනොවේටිව් සොලූෂන් එක නිකම් වෙනවා. ඊට පස්සේ ප්‍රොබ්ලම් එක ඩිෆයින් කළා ඊට පස්සේ ඩෙවලොප් කියන්නේ ඉනොවේටිව් සොලූෂන් කියන එක. අපි දැන් අපි හැමෝම නිකන් දන්නේ ඕන කෙනෙක් ඉනොවේටිව් සොලූෂන් කිව්වොත් එම ඕන කෙනෙක් නේද බ්‍රේන්ස්ටෝම් කරනවා. ඒක නිකන් එක්තරා දෙයක් විතරයි. ඕකේ ටෙක්නික්ස් ඉන්ටි අර මං කියවගේ ඕන් තරම් තියෙනවා. 635 කියයි reverse brainstorming කියයි mind mapping කියයි ගොඩාක් දේවල් තියෙනවා එතන කරන්නේ බොහොම systematic techniques තියෙනවා ඔයාට solution එක වැඩ කරයිද නැද්ද කියලා හිතන්නේ නැතුව brain dump කරන්න ඊට පස්සේ ඒ dump කරපුව එකහු කළා අඩු කළා වැඩි කළා මේකේ හොඳ කෑල්ලයි අරගෙන අර කෑල්ලයි එකහු කළා මේක අපි අපේ කට්ටිය කරන්නේ ඔය සොලූෂන් ජෙනරේට් කරනදි කට්ටිය මට ක්‍රියේටිව් අයිඩියාස් නැහැ කියන්නේ හේතුව තමයි ඒ අයිඩියාස් ජෙනරේට් කරන වෙලාවෙම හදන ඔළුවෙන් ආරයිට් මට මේක කළොත් මේක අවුල් වේද ඒ අයිඩියා එක ජජ් කරන ඔළුවෙන්ම ඒතකොට ඒ කවදාත් ඔළුවෙන් එන්නේ එහෙම නැතුව හිතන එක කොලේට දැම්මොත් තව කෙනෙක්ට පේනවා ආරයිට් මේක ඕවර්ඕල් කිසිම වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන් හැබැයි ඒකේ පොඩි හොඳ කෑල්ලක් තියෙනවා ඒතර අපි කියන්නේ අයිඩියා ජෙනරේට් කරන වෙලාවේ ඒකට කියන්නේ අතෙන් අතෙන් හිතන්න කියලා. ඒ කියන්නේ හිතන එක ඕන දෙයක්. කිසිම දෙයක් නරක නැහැ. හිතන ඔළුව කොලේ ලියන්න. එතකොට තමයි තව කෙනෙක්ට ඒක පැත්තක් වෙන්නේ. ඒතර අයිඩියේෂන් එකේ මොන ටෙක්නික් එක පාවිච්චි කළා ප්‍රධානම කාරණේ තමයි ඔය කට්ටිය ක්‍රියේටිව් නැහැ, ක්‍රියේටිව් තියනවා කියන කට්ටිය වෙනස තමයි. ක්‍රියේටිව් මිනිස්සු අයිඩියා ජෙනරේට් කරන එකයි, අයිඩියා සිලෙක්ට් කරන එකයි දෙකට කරන්නේ. දෙක එකට කරන්නේ. අයිඩියාස් නැහැ කියන මිනිස්සු කරන්නේ හිතෙනවා, හිතන එක ඔළුවෙන්ම ජජ් කරනවා, ඔළුවෙන්ම මේව කරනවා. කොලයක් දුන්නා ලියවෙන්නේ මොකක්වත් නෑ මොකක්ද ඇයි මට තාම මොකක් හිතාගන්න හිතාගන්න බෑ නෙමෙයි හිතනේම ලියන්නේ ඔය ඩිලිවරි ප්‍රොසෙස් ඩිලිවර් ඩෙවලොප් කියන එක ඒක තමයි වැදගත් මේ ඩිලිවර් කියන එකේ ලාස්ට් ස්ටෙප් එක වැදගත්කම අයිඩියාස් දැන් ගොඩක් අයිඩියාස් ජෙනරේට් කරලා එකක් සිලෙක්ට් කරලා ගත්තට පස්සේ ඒක ටෙස්ට් කරගෙන යන්න ඕනේ දැන් මම මෙන්න මේක කරනවා කියලා ඒකේ ඕම ඉවර කළා ආ රයිට් කියලා ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ කියලා තේරුම් ගත්තොත් වැඩක් නෑ මොකද හේතුව ගොඩාක් ටයිම් ඉන්වෙස්ට් කළාම අපි බලන්නේ දැන් මේක හොඳයිනේ මේකට කවුරු හරි වැරදි මේක වැඩ කරන්නේ කියලා ෆීඩ්බැක් එක දුන්නොත් ඒක ගන්න නැහැ මොකද අපි දැන් ගොඩක් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ දැන් අපි කලේ අර රින් එක හොඳද කියලා බලුවා මුලින්ම වැඩි දඟලන් දෙයක් නැහැ ගත්ත කැමරාවක් තඩි ගෝල්ෆ් බෝලයක් වගේ විතරක් අටවගෙන ගියා ඊළඟ යූසර් කෙනෙක්ට දිල බලුවා මේක වැඩ කරනවා කියලා ආරයිට් පොයින්ට් කරන එක හොඳයි හැබැයි මේක හදද්දි මේකේ ලුක් ඇන් ෆීල් එක ඩිසයින් එකක් මාර වැදගත් ඒගොල්ලන්ට පෙවුන් නැති වුණා ඔය වගේ මේ වැඩ කරන්නේ නැති වෙනවා ඊට පස්සේ තව බටන් එකක් තිබුණා ඒක වැඩක් නැහැ. එතකොට අපි අර ගොඩක් ටයිම් ඉන්වෙස්ට් කළේ නැති නිසා වැඩක් නැහැ කියන ඒවා ටක් ගාලා ගලවා විසික් කළා දාලා වැඩ කරන ඕනේවා කොහොම ඉටරේට් කරගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි අපේ ඔළුවේ තියෙන එකක් හදනවා. ඒක යූසර්ගේ ඔළුවේ තියෙන එකක් නෙමෙයි අවසානයේ
අපි ටෙස්ට් කරනවා කියලා ගිහිල්ලා කරන්නේ අපිට අහන්න ඕන හොඳ ටික අහනවා අපිට අහන්න ඕන ක්‍රිටිකල් ටික අපි හිමින්ම ෆිල්ටර් කරලා දානවා මොකද අපි කැමති නැහැ වෙනස් කරගන්න. ඒතොර අර ඔය ඩිලිවර් කියන එකේ ඒක හරියට කරන මිනිස්සුන්ගේ මන්ත්‍රය තමයි fail early fail cheap fail often හැමදෙස්සෙම පුළුවන් තරම් fail වෙන්න ටට්ටක් ගාලා fail වෙන්න මේ වැඩි පාඩුවක් නොවි fail වෙන්න මොකද ඒ හැම එකෙම ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ටික adapt වෙලා තමයි innovative solution එකක් කරන්නේ ඔය discover develop discover define develop deliver කියන process එක තමයි පාවිච්චි කරන්නේ ඒක මං කියවාගේ ඔකේ ඕන තරම් materials තියෙනවා secret එක තමයි ඒක හරියට materials එක තේරුම් අරන් apply කරන්න ඕන ටික 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 යනකොට තමයි ඒක අර learning curve එක slow හැබැයි කාලය තිස්සේ කළොත් ඕක set නෝ අනික මං කියවාගේ ඕන ගැනට ඒක කරන්න පුළුවන් ඔය කරන්න බෑ පුළුවන් කියන කට්ටිය වෙනස තමයි කවුද ගොඩක් කල් try කරලා තියෙන්නේ කවුද ගොඩක් කල් try කරලා නැත්තේ කියන එතකොට මේ නව නිර්මාණයකදී patent බලපත්‍රය කොතරම් වැදගත් වෙනවද? ඇත්තට මේක අත්‍යවශ්‍ය අංගයක්ද නව නිර්මාණයකට? ඒක depend වෙනවා දැන් ඕනේ තමන්ගේ CV එකේ මට patent එකක් තියෙනවා කියලා දාගන්න ඒ එතනින් එන පොඩි recognition part එකට නම් ඉතින් patent එකක් කොළ ගෑල්ලක් තියෙන එක හොඳයි. ඒතොර මට patent මෙච්චර ගන්නත් තියෙනවා කියලා කියන්න පුළුවන් ඒ intention එක. හැබැයි intention එක ට්‍රූ ඉනොවේෂන් එකක් කළා ඒකෙන් තමන්ගේම බිස්නස් එකක් ඒ කියන්නේ මොනවා හරි entrepreneurial දෙයක් කරන්න ඒකෙන් තමන්ට revenue generation වැඩක් කරන්න නම් parent එකක් තිබීම අත්‍යවශ්‍යම නැහැ. දැන් නිකන් අපි ලෝකෙ දාන්න උදාහරණ ගත්තොත් එහෙම Coca-Cola company එකට parent එකක් නැහැ ඒක trade secret එකක් තියෙන. ඒ වගේ අපි personally experience කරලා තිනවා දැන් මගේ මෙහෙ Auckland වල දාපු latest startup එකේ patent එකක් නැහැ ඒක අපේ ගාව අපි අලුතෙන් AI algorithm එකක් හැදුවා. ඒ අපි AI algorithm එක එකේ code base එකයි ඒ model එකයි අපි secret එකක් විදිහට තියාගත්තා අපේ copyright එක. ඒ කියන්නේ එතන intellectual property එකක් තියෙනවා. අපි ඒක patent කරේ නැහැ. අපිට ඒක patent කරන්න අපේ business model එකට අදාළ නැහැ. මං හිතන්නේ ඔතන වැදගත් වෙන්නේ patent කියන එක ඕනේ අර මං කියවාගේ recognition එකට. සමහර techniques වලට patent එකක් ඕනේ ඔය එක වෙන company එකට දීලා එහෙම scale කරන්න නම් ඉන්නේ. හැබැයි හැම එකටම ඕනේ සමහර දේවල් පුළුවන් තමන්ට ඒ තමන්ගේ අලුතෙන් කරන ටෙක්නික් එකේ IP එක කොහොමද හොඳට මොනිටයිස් කරන්න කියලා ඒකේ බිස්නස් මොඩල් එක හිතාගත්තා. මේ ඒක වඩා වැදගත්. ඒ කියන්නේ මං කියන්නේ පැටන්ට් එකක් තියෙන එක නෙසසරිවත් සෆිෂන්ට්වත් කන්ඩිෂන් එකක් නෙමෙයි ඒකෙන් සක්සස් එකක් ගන්න. apart from අර තමන්ට හම්බෙන මට පැටන්ට් එකක් තියෙනවා කියන හම්බෙන රෙකග්නිෂන් එක ඇරෙන එකෙන් ඇත්තටම ඉම්පැක්ට්ෆුල් වැඩක් කරන්න ඕන පැටන්ට් එක තියෙනවා කියන එක විතරක් හරියන්නේ නැහැ. ඒක ඕනමත් නැහැ. ඒක ඔප්ෂනල් දෙයක් විතරයි. කලින් අපි සඳහන් කළා වගේම ඔබ විද්‍යාඥයෙක් නව නිර්මාණ කරුවෙක් මෙන්ම මහාචාර්යවරු. මේ චරිත තුන අතරින් ඔබ වඩාත් කැමති කාටද? මං ඇත්තටම පොඩි කාලේදම හිතන් හිටපු එක සහ ඒකට ඒතෙන්ට යන්න හම්බෙච්ච ඒ සැටිස්ෆැක්ෂන් එක කොහොමද කියලා මං කැමති මහාචාර්ය කියන එකට. මොකද ඒකේ හේතුව ඒකෙන් මට දැන් අද දක්වා ගොඩාක් කට්ටියගේ ඒගොල්ලන්ගේ ෆියුචර් එක හදන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මං මගේ ගාව ඉන්න දැන් PhD ළමයි ඉන්නවා දැනට ඉන්නවා 14 දෙනෙක් මාස්ටර්ස් කරන 4ක් ඉන්නවා සහ මගෙන් දැන් PhD ගත්ත කට්ටිය ඉන්නවා සහ මගෙත් එක්ක ඇවිල්ලා ඉන්ටර්න්ෂිප් විසිටින් කරපු ඉන්නවා ඔක්කොම 70 ගානක් ඉඳලා තියෙනවා පහුගිය අවුරුදු 2011 ඉඳන් අද වෙනකම්. එකාතකින් මාර සන්තෝෂයක් තියෙනවා මේ හැම එක්කෙනාම අපේ ගාවට ආවට වඩා හොඳ දැනග ඉන්නේ. මගෙත් එක PhD කරපු ළමයි මට වඩා හොඳ තැන්වල ඉන්නේ. එන්නේ ඒ අනිත් මිනිස්සුන්ගේ ෆියුචර් එක හදලා ඒගොල්ලොන්ට මට වඩා ලොකු තැන්වලට යන්න පාර කපන්න පුළුවන් වෙන ඔපචුනිටි එක ආවේ මම යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉඳන් මම ඒකට හරි කැමතියි. ඒගොල්ලොන්ගේ ඒ ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ ගොඩාක් achievements අරගෙන ඒ කරන්න හම්බෙන ඔපචුනිටි එක තියෙන හින්දා මගේ ප්‍රොෆෙෂන්ෂිප් එකට කැමතියි. ඒ හින්දා තමයි ඇත්තටම ඉනොවේෂන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔය එන්ටර්ප්‍රනර්ෂිප් එක ඔක්කොම අරකින් යන බයි ප්‍රොඩක්ට්ස් තමයි. අර ප්‍රොෆෙෂන්ෂිප් එකෙන් මගේ රිසර්ච් ගෲප් එකෙන් තමයි ඇත්තටම ඔය මේ අපි වැඩ පැත්තෙන් කරපු හැම දෙයකටම පාරහගත කැපිලා තියෙන්නේ. විශේෂත්වයක් තිබුණාද පොඩි කාලේ ඉඳලම මහාචාර්යවරයෙක් වෙන්න හිණයක් දකින්න? එහෙම නෑ. මට නිකන් ඒ අර හැමෝටම ඔළුව ඇලිච්ච චිත්‍රයක් තියෙනවනේ. ඒක මං කියන්නේ මේ ඕකත් හරිම ඉම්පෝර්ටන්ට් පොයින්ට්. ඒ කියන්නේ සක්සස්ෆුල් වෙන්න මහාචාර්යවරයෙක් වෙන්න හිතුවා නෙමෙයි. අර
මංහිතුවේ මගේ පැෂන් එක මොකටද දෙන්නේ සමහරලාට සම කෙනෙක්ගේ පැෂන් එක වෙන්න පුළුවන් බඩු බාස් කෙනෙක් වෙන්න මං කියන්නේ ඒ මොකක් හරි පැෂන් එකක් තියෙනවා නම් ඒකට ගොඩාක් ටයිම් එක ඉන්වෙස්ට් කරලා ඒකේ වෙන්න පුළුවන් හොඳම කෙනා වෙන්න වෙන්න උනොත් සක්සස්ෆුල් වෙන්න පුළුවන් ඔය සමහරලා ළමයි ඇවිල්ලා අහනවා මම සක්සස්ෆුල් වෙන්න ඉංජිනේරින්ද කරන්න ඕනේ කම්පියුටර් සයන්ස් කරන්න ඕනේ නැත්තම් IT ද නැත්තම් බයොලොජිද කියලා මම කියන්නේ ඒකක් අතර නැහැ ඔයා ආස මොකද්ද කියන එක තමයි කරන්නේ ඔයා ආසයේ හොඳම කෙනෙක් වුණොත් ඔයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න පුළුවන් රයිටර් කෙනෙක් වෙන්න පුළුවන් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් බැලුවා කරන එකේ ඉන්න හොඳම කෙනා වෙන්න ඕනේ ඒ දැන් මට ඒ කැවලදී මම ওই දැකපු දේවල් මම මගේ අර ඇතුලෙන් ආපු ආසාවත් එක්ක මට මං තෝරගත්තේ මට සාර්ථක වෙන්න හොඳම මග මේක කියන හින්දා නෙමෙයි මං ආසම එක ඒ ආසම එක ඉතින් අර දැන් හරි අමාරු උත්තරයක් නේ ඇයි ඔයා ටිකට් ගහන්න ආස ඇයි ඔයා ලියන්න ආස ඒක අර නැචරලි ආපු ආසාව මං අනිත් ඒවාට හොඳ නැති හින්දා වෙන්නේ මට එහෙම මට මියුසික් ලොකුවට බෑ මට ලොකු ආසාවක් නැහැ මට ඉගෙන ගන්න එක තමයි ආසාව තිබුණේ ඒක ආසාව කරන මට ඒකට හොඳයි මට ඒකට පුළුවන් ඒ පුළුවන් වෙනකොට මට ඒකට රෙකග්නිෂන් එකක් එනවා එතකොට ඒක තව ඉස්සරහට ගෙනියන්න ආසයි ඒ හින්දා ඒලා ඒ පැත්ත යන්න පුළුවන් උපරිම දුර තමයි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක ඒකට හරි ආසයි ආසෙන් හින්දා කලේ ආස උනේ අපේ ගෙදර හිම කවුරක්වත් ප්‍රොෆෙසර් කෙනෙක්වත් නැහැ අපේ ෆැමිලි එකේ කවුරක්වත් නැහැ එහෙම ඇකඩමික් පවුල ගිනුත් නෙමේ ඇවිල්ලා තින්නේ හැබැයි එක්කෝ ටීවී එකේ දැකපුවා එහෙම මෙහෙන් ආපුවා නැත්තම් වෙන මොකක් හරි කනෙක්ෂන් එකකින් වෙන කොහොමරි ඒකට මොකක් හරි හේතුවකට පොඩි කාලේ ඉඳලාම ආසාවක් තිබුණා එතන තමයි ගෝල් එක කියලා ඒතකොට මම ওই ළඟ දැක්කේ නැහැ ගෝල් ලෙවල් D8ක් ගන්න ඕනේ A ලෙවල් A4ක් ගන්න ඕනේ කියන එක දැක්කේ නැහැ ඒව දැක්කේ නිකන් අර ළඟ තියෙන පොඩි 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 හර්ඩල්ස් විදියට අර දුර එක තමයි දැක්කේ මොකද ඒක තමයි ආසාව තිබ්බේ ඔබගේ ශේෂ්ත්‍රය වෙන්නේ හියුමැනිටි ඉන් ටෙක්නොලොජි මොකක්ද මේ හියුමැනිටි ඉන් ටෙක්නොලොජි ඒ වගේම කොහොමද මේක මිනිසාට හිතකර අන්දමින් යොදාගන්නේ මං කිව්වේ අර මං කලින් කියාගෙන ආවා වගේ ඔය අපි අපි තීම් එක විදියට රිසර්ච් විෂන් එක විදියට පාවිච්චි කරන්නේ ලෙට්ස් හියුමනයිස් ටෙක්නොලොජි කියලා. ඒ කියන්නේ ඔකේ අපි අදහස් කළේ කොහොමද තාක්ෂණය අපිට ඕන විදියට හැඩ ගැහිලා අපිට සපෝට් කරන්න එහෙම නැතුව අපි තාක්ෂණය ඉගෙනගෙන අපි ජීවත් වෙන විදි වෙනස් කරන්න නැතුව. ඒතකොට ඒක අර හියුමනයිස් කරනවා කියේ දැන් මට ඔයත් එක්ක මේ කන්වර්සේෂන් එක කරන් යන අපේ මේ ඉන්ටරැක්ෂන් එකට සපෝට් කරන්න තාක්ෂණය පිටිපස්සෙන් නම් සපෝට් කරනවා මිසක්ක අපේ හියුමන් හියුමන් ඉන්ටරැක්ෂන් වෙනස් කරන්න ගත්තොත් එහෙම එතකොට වෙන්නේ අර තාක්ෂණින් අවශ්‍ය දේ නෙමෙයි වෙන්නේ. ඔය ඒක කරන්න තමයි ලෙට්ස් හියුමනයිස් ටෙක්නොලොජි කියලා පටන් ගත්තේ උදාහරණ විදිහට ඔය කරපු කියපු ඔක්කොම ප්‍රොජෙක්ට්ස් ඒ වගේ අර මොකද එහෙම නොවුනොත් වෙන්නේ ප්‍රශ්නේ තමයි එතකොට ඒත අපි අලුත් දේවල් ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක වැඩ කරන්න තමන් දන්නේ වෙන තමන්ගේ සාමාන්‍ය මේ ස්වභාවික natural behavior එකෙන් බැරි වෙනකොට අපිට මේක තේරෙන්නේ අරක තේරෙන එක තාක්ෂණය අතෑරලා දාන එතකොට වෙන්නේ මිනිස්සුන්ට ඇත්තට මට ඒක වෙච්ච නිසා තේරුනේ මට හිතෙනවා මට මේක බැරිද මට මම එච්චර එක් දන්නේ නැද්ද මම මෝඩයිද එහෙම නැත්නම් මේක මට නෙමේ මං නිකන් ඇත්තට මට මං එක විදිහකට ආබාධිතයිද මට මේ ටෙක්නොලොජි පාවිච්චි කරන්න බැරි කියලා ඒ වෙලාව තියෙන්නේ අපි ටෙක්නොලොජි එකේ ටෙක්නික් එක විතරක් හයිලයිට් කරන්නේ. අපි හිතුවා එහෙම නෙමෙයි කරන්න ඕනේ. හොඳ ටෙක්නික්ස්, හොඳ ඇල්ගොරිතම්ස්, අලුත් සිස්ටම්ස් හදන්න ඕනේ. හැබැයි ඒ එකක්වත් වැඩක් නැහැ. ඒක හරියට පැකේජ් කළේ නැත්නම් මිනිස්සුන්ට ඒක යූස් කරන එක පුළුවන් තරම් ලේසියි. ඒතර අපේ ફોකස් එක වෙලා තියෙන්නේ අපි සමහර වෙලාවට අලුත් ටෙක්නොලොජි හදනවා. හැබැයි අපේ මේන් ફોකස් එක තමයි ටෙක්නොලොජි එකක් දුන්නාම ඒක මිනිස්සෙට පාවිච්චි කරන්න ලේසිම විදිය. යාට ඒක එයාගේ ලයිෆ් එක එන්හාන්ස් කරන්න, යාට මනුස්සයෙක් විදියට ඉන්න ඒ හියුමන් එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසිම ෆෝම් එකට පැකේජ් කරන එක. ඒක තමයි ඒකට ඔය මේ පොඩි ප්‍රොවෝකින් විදියට තමයි ලෙට්ස් හියුමනයිස් ටෙක්නොලොජි කියලා පටන් ගත්තේ. ඒක අර කලින් කිව්වා මම ආසයි. මොකද ඒක මගේම ප්‍රොබ්ලම් එකක්. ඒතොර අනිත් කට්ටියට ඒ තියෙන කට්ටියට විසඳන්න අනිත් කට්ටියට ඒක විසඳන්න අනිත් එහෙම ප්‍රොබ්ලම් තියෙන කට්ටියට ඒක විසඳලා දෙන්න පුළුවන් එක සතුටක්. එතකොට ඒකේ දැන් අපි ඕක පටන් ගත්ත 2011 අද වෙනකොට ලෝකේ ඕනම තැනකට මේ ස්පෙસિෆික් ફોකස් එකට ඉන්න බෙස්ට් ටීම් එක අපේ කට්ටිය. ඒ එහෙම උනේ අපිට ඒකට පැෂන් එකක් තිබුණා. අපි හරියට විෂන් එක ඩිෆයින් කරගත්තා. ඒක හොඳටම කාලයත් ඉස්සේ කළා. අර ඒක අපි අන්තිම තමයි අපි ග්‍රෑන්ඩ් විෂන් එකක් දුන්නා. අපි දැන් හදපු එක ඩිවයිස් එක ගැන කතා කරන්නේ නැතුව මේ ඔක්කොගෙම කරන්න හදලා මේන් එක ඕකත්
හරිම ඉම්පෝටන්ට් එකක්. ඒ කියන්නේ මම මෙන්න මේ රින් එක හැදුවා කිව්වහම තව කෙනෙක් ඇවිල්ලා අහන්නේ මම රින් එක මේ මම වොච් එකක් හැදුවා කිව්වොත් ඕක අපි ඔබ්සලීට් නේ. එහෙම නැතුව අපි මුලින් ඉඳන්ම බැලුවේ මේ අපි කරන ඔක්කොටම කොහොමද දෙන්නේ හොඳ අම්බ්‍රෙල්ලා තීම් එකක්. ඒක තමයි හියුමනයිසින් ටෙක්නොලොජි කිව්වේ. දැන් දැන් අපි කරන වැඩේ වලට රිලේටඩ් දේවල් කරන ගොඩක් ලැබ් තියෙනවා. හැබැයි ඔක්කොම අපේ විෂන් එක යටතේ. ඔබේ ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට මොකද ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ? මං හිතන්නේ හැරවුම් ලක්ෂ්‍ය ගොඩක් තිබුණා. අර මම හරි තැන් වල හරි වෙලාවෙ හිටියා. එකක් මං හිතන්නේ ඔය ඔක්කොටම මං ඉස්සර ඇත්තටම ඇකඩමිකලි හොඳ ළමෙක් නෙමෙයි. කියන්නේ ශිෂ්‍යත්ව කාලේදී යන්තම් මැත්සුයි සිංහලයි පොඩ්ඩක් ගොඩ දාගෙන තමයි රෝයල් එකෙන් රෝයල් එකට ගියේ කනිෂ්ඨෙන්. ඒ රෝයල් එකේ මම පන්ති පළවෙනියන්නේ. මම පන්තියේ නිකන් 15 20 එහෙම නොටිස් වෙන ළමෙක් නෙමෙයි. මොකක් හරි එකකට 10 වසරදී විතර මම එකපාරට පන්තියේ පළවෙනියා වුණා. පන්ති පළවෙනියා සෙක්ෂන් එකේ ප්ලේස් එක තිබ්බා. ඒ ඒකේ එකපාරට ඒ ආපු කට්ටිය අනිත් කට්ටියල කතා කරනවා බලනවා. ඒ එකපාරට ඒ පීක් එකක් ආව එතන. ඒ පළවෙනියා වුණා දවස් ඉඳන් රෝයල් එකේ මම අවුට් වුණාකම්ම සෙක්ෂන් එකේ පළවෙනියා ඕ ලෙවල් ඒ ලෙවල් හැමදාම. ඒ ඒක ඊට පස්සේ ඔය ගොඩක් හැරුණු ලක්ෂිතප සිංගප්පූරු ගියේ එක මට MIT යන්න හම්බෙච්ච එක ගොඩාක් ගොඩාක් දේවල් තිබුණා. මේ මෙච්චර ජම්ප් එකක් එන්න මෙච්චර කිටි කාලෙකදී. හැබැයි මං හිතන්නේ අර එකක් පොයින්ට් කරන්න ගියොත් ඒ 10 වසරේදී එකපාරට පළවෙනියා වෙච්ච වෙලා ඒක අම්මා මේක මාර මාර කූල් වැඩක් නේ. අනිත් කට්ටිය කියන්නේ ඇකඩමිකලි හොඳ වෙන එකත් මාර කූල් නේ කියන්නේ ඒ ස්පාර්ක් එක තමයි ඊට පස්සේ ඉතුරු හැරවුම් ලක්ෂ වලට ඉඩ හැරෙව්වේ. මම හිතන්නේ එකක් පින් පොයින්ට් කළොත් නම් ඒක පහක් විතර ගියන ගමන් මම කියන්නේ ඒක සිංගප්පූරු ගියේ එක MIT ගියේ එක ඔය තුන තමයි ඇන්ඩ් ඔය සිංගප්පූරු යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් ඩිසයින් කියලා අලුත් යුනිවර්සිටි ජොයින් වෙච්ච ඔය හතර තමයි මේන් මතර. හැබැයි අර අනිත් තුන අදාළ වෙන්නේ නැහැ අර පළවෙනිකුම් නේ. අපි දැන් ගොඩක් කතා කළේ ඔබේ අධ්‍යාපනික හා වෘත්තිමය දේවල් සම්බන්ධයෙන්නේ. ඊට අමතරව ඔබේ විවේක කාලයේදී එහෙමත් නැත්නම් ඔබේ මනසට විවේකයක් ලබා ගන්න ඔබ කරන්නේ කුමක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක කල්පනා කරන්න ඇත්තටම මේ අපි වැඩ කරන විදිහත් එක්ක ලැබ් එකත් එක්ක ඇත්තටම ලැබ් එක අර එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක වෙලා තියෙනවා. ඒකට මගේ උල්වි මම මේ දැන් වැඩ කරනවා දැන් මම මේ ගෙදර ඉන්නවා කියලා වෙනසක් නැහැ. ගෙදර කට්ටිය වයිෆ් බබාලා දෙන්නා මගේ PhD කරන ළමයි ගෲප් එකේ ළමයි ලැබ් එක ගෙදර ඔක්කොම එකයි. බොහොම කලාතුරකින් තමයි මටම කියලා වෙලාවක් හම්බෙන්නේ. එක්කෝ මං ගෙදර කට්ටියත් එක්ක එහෙම නැත්නම් ලැබ් එක කට්ටියත් එක්ක මටම කියලා වෙලාවක් හම්බුනොත් බොහොම කලාතුරකින් හම්බෙන වෙලාවට මං හරි ආසයි බිසි ලයිෆ් එකත් එක්ක මුකුත්ම නොකර ඉන්න. මුකුත්ම නොකර කියන්නේ මොකක්වත් බලන්නේ නැතුව කියවන්නේ නැතුව එක්කෝ වාඩිලා කොහේ හරි එක්කෝ පාක් එකට ඉන්නේ කිසිම දෙයක් අර ඩූ නතින් කියලා මෝඩ් එකක් තියන්නේ. ඒකට මං හරි කැමතියි. මං නිදා ගන්න කැමතියි. නිදා ගන්න චාන්ස් එක හම්බෙච්ච ගමන් ඕව තමයි මගේම මේ මී ටයිම් කියන වෙලාවෙදි කරන්නේ. එහෙම වෙලාවල් අඩුයි. අනිත් වෙලාවට මං හරි ආසයි. ඉතින් මං ලැබ් එකේ හිටියත් හරි ඒක එන්ජොයි කරනවා. ගෙදර හිටියත් එන්ජොයි කරනවා. ඒ හින්දා මට එහෙම අර අපෝ මට දැන් වැඩ කළා වැඩි දැන් බ්‍රේක් එකක් ඕනේ අපෝ දැන් මේක ඉදට කට්ටියත් එක්ක හිටියේ දැන් මම මේ වැඩ කරන්නේ එහෙම එකක් නැහැ. ඒ ඒ ලයිෆ් එක ගැන ලොකු සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. සමහරක් වෙලාවට අර බ්‍රේන් බ්‍රේක් එකක් ඕනනම් මොකුත් නොකර ඉන්නවා. අනාගත පරපුරට එහෙමත් නැත්නම් මේ ශේෂ්ත්‍රයට එන්න ඉන්න කට්ටියට මොන වගේ පණිවිඩයක්ද කියන්න තියෙන්නේ? මම නම් කියන්නේ සක්සස්ෆුල් කියන්නේ Tamanta හැමෝටම ඩ්‍රීම්ස් තියෙනවා. ඒක ඇකඩමික් වෙන්න පුළුවන්, ලයිෆ් එකේ සක්සස්ෆුල් වෙන්න පුළුවන්, තව රටකට යන්න මොනවා හරි Tamanta ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ අංක එකටම. ඒ ඩ්‍රීම් එක නැත්තම් කියන්නේ අයාලේ යනවානේ. මම හිතන්නේ ගොඩාක් අතේ ඩ්‍රීම් එක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඩ්‍රීම් එකට යන්න බැරි එක. එක දෙයක් මතක තියාගන්නවා නම් මේ ඔක්කොගෙන් මම හිතන්නේ Tamanta ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඩ්‍රීම් එකට යන්න ෂෝට් කට්ස් හොයන්න එපා. ෂෝට් කට්ස් නෑ. ෂෝට් කට්ස් වලින් ඩ්‍රීම්ස් වලට යන්න බෑ. මම මගේ ඩ්‍රීම් එකට ආවේ අවුරුදු 20ක් 30 මහන්සිලා එක දිගට මහන්සිලා. ඒ ඩ්‍රීම්ස් වලට යන ෂෝට් කට්ස් නෑ. ඩ්‍රීම්ස් වලට යන්න ලක් එක නෙමෙයි ප්‍රයිමරි එක හાર્ඩ් වර්කින් වලට වඩා එහාට යන දෙන ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒකට දිගටම මහන්සිලා වැඩ කළොත් ඒ අවශ්‍ය තැන්වලදී ලක් එක අනිත් දේවල් හම්බෙයි.
ඉගෙනේ ටේක් හෝම් මැසේජ් එක ඉන්නේ ඕනම කෙනෙක්ට තමන්ගේ ඩ්‍රීම් එකක් නොන්න ෂෝට් කට්ස් හොයන්න එපා ඉච්චර. ඉතාමත් කාර්යබහුල අවස්ථාවක ඔහුගේ වටිනා කාලය අප වෙනුවෙන් ලබා දුන් ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානකර් මහතාට ශ්‍රී ලංකන් ස්පොට්පත් වෙනුවෙන් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ කතාව හරින් ඉන්වයිට් කරාට. ගොඩක් සන්තෝෂයි.